මීට වසර දෙකකට කලින් මෙරට ආර්ථික වශයෙන් පරිහරණයට පත්වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙරටේ අනාගතයේ බාරගන්න කියද්දී පැනල දුවපු නායකයෝ කීප දෙනෙක් අද එකතු වෙලා තියෙනවා. ඒ වගකීම බාර අරගෙන ඒ වගකීම අකුරට ඉෂ්ට කරලා මෙරටේ ජනතාව වැටෙන ගිය අගාධයෙන් ගොඩගත්තු නායකයා හා සමග සටන් කරන්නට. ඒ නිසා මෙරටේ ජනතාව ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න ඕන කාලයක්. අපි හරි තීන්දුවක් ගත්තේ නැත්නම් නැවතත් මේ රට යන්නේ මීට වසර දෙකමාරකට කලින් තිබිච්ච තත්වයටම තමයි. මෙරටේ ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විපක්ෂයේ අවලාද නගපු කාරණා දෙකක් මේ වන විට අපේ ඇස්පනා පිටම බොරු වෙලා තියෙනවා. එකක් තමයි රනිල් රාජපක්ෂ කියලා පට බැඳපු නාමය අද රාජපක්ෂවරු විසින්ම ඉවත් කරලා තියෙනවා. අනිත් කාරණාව තමයි මැතිවරණයේ කල් දාන රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ආරාධිනවයි කියලා බොහෝ මන්ත්‍රණ කරනවයි කියලාපු චෝදනාවත් අද මේ වන විට ඇස්පනා පිටම බොරුවක් වෙලා තියෙනවා. ඉතින් මේකෙම රටේ ජනතාවට හේතු ගන්න පුළුවන් කාරණාවක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ කිව්වොත් කියපු දේ කරන නායකයෙක් කියන එක. රටත් ජනතාවත් සමෘද්ධිමත් කිරීමට අපේ රටේ ඉතුරුලා ඉන්න එකම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා අපි හොඳටම දන්නවා අනිත් අපේක්ෂක මහත්වරු මේ දවස්වල එළියට බැහැලා කෑ ගහන වේදිකාවේ කෑ ගහන ඒගොල්ලන් බැලුවේ තමන් ගැන පමණයි, තමන්ගේ දේශපාලන ගැන පමණයි. රටේ ජනතාවවත් රටේ සමෘද්ධියවත් ගැන ඔය කිසි කෙනෙක් මේ වරතුරු හිතලා නැහැ. ඉතින් අපි විශ්වාස කරන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන්, මේ ආර්ථිකයේ තවදුරටත් ඉදිරියට අරයන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. ඒ වගේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ 2022 පස්සේ මේ රටේ සිද්ධ වෙච්ච මේ ආර්ථික ගැටලුව සහ මේ රටේ අත්ලා තියෙන ඉරණමෙන් ගොඩ අරගෙන දැන් අපේ රටේ ආර්ථිකය තවම තියෙන්නේ අතුරේ. ඒ නිසා මේක ශක්තිමත් කරන්න ආර්ථිකයේ තවදුරටත් මේ නායකයා තව අවුරුදු 5කට මේ රටේ නායකයා වශයෙන් සිටිය යුතුයි කියන එකයි අපේ මතය.